දවසක් දේවානම්පියතිස්ස රජුරු මල්වට්ටියක් අරගෙන සමන්පිච්ච මල්වට්ටියක් අරගෙන මිහිඳු මහරහතන් වහන්සේව බලන්න එනවා. ඒ ඇවිල්ලා වන්දනා කරලා ඒ කරුණු කියන වෙලාවේ සාකච්ඡා කරන වෙලාවේ මිහිඳු මහරහතන් වහන්සේ කියනවා, රජතුමනි, අපි දැන් ලංකාවට ඇවිල්ලා බොහෝ කාලයක් ගත වුණා. අපේ ශාස්ත්‍රෝන් වහන්සේව දකින්න බැරි වුණා. ඒ නිසා ශාස්ත්‍රුන් වහන්සේව දැකගත යුතුයි. අපේ ශාස්ත්‍රුන් වහන්සේට වන්දනා කරලා ආ යුතුයි කියලා. මේ කාරණේ කියනකොට රජුරෝ බැලුවා, මොකක්ද මේ මිහිඳු මහරහතන් වහන්සේ කියන දේ අර්ථය මොකක්ද? අනේ ස්වාමීනි, ඔබ වහන්සේලාගේ ශාස්ත්‍රුන් වහන්සේ ලෝතර බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාලා නේද? දැන් අවුරුදු 230 ගානකට එහා නේද උන්වහන්සේ පිරිනිවන් පෑවේ? දැන් කොහොමද බුදුරජාණන් වහන්සේව දකින්නේ? දැන් කොහොමද ශාස්ත්‍රුන් වහන්සේට වන්දනා කරලා උන්වහන්සේ වැස් දෙකෙන් දකින්නේ? අන්න එතකොට මිහිඳු මහරහතන් වහන්සේ කියන රජතුමනි, බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑවට උන්වහන්සේගේ ශාරීරික ධාතුන් වහන්සේලා දඹදිව තලේ වැඩ ඉන්නවා. ඒ ධාතුන් වහන්සේලා සියසින් දැකීම ජීවමාන බුදුරජාණන් වහන්සේව දැක්කා හා සමානයි. ඒ ධාතුන් වහන්සේලාට වන්දනා කිරීම ජීවමාන බුදුරජාණන් වහන්සේට වන්දනා කරා හා සමානයි කියමු. ඒ කාරණේ කියනකොට රජුරට තේරුණා, මිහිඳු මහරහතන් වහන්සේ මේ මට කරුණු වශයෙන් මේ පැහැදිලි කරන්නේ. ඒ ධාතුන් වහන්සේලා ලංකා භූමියට වැඩම කරලා ජීවමාන බුදුහාඳුරු වැඩ ඉන්නවා වගේ විහිර විහාර ඉදිකරවන්න මට දැන් කාලයයි. අනේ ස්වාමීනි, එහෙමනම් රජ්ජුරුව ඇදලා කියනවා, ස්වාමීනි, එහෙමනම් ඔබ වහන්සේ ඒ උතුම් සර්වඥ ධාතුන් වහන්සේලා මේ ලංකා භූමියට වඩම්වන්න. ඔබ වහන්සේගේ උපදේශ පරිදි මම විහෙර විහාර ඉදිකරවලා චෛත්‍ය ඉදිකරලා ඒ ධාතුන් වහන්සේලා තැන්පත් කරන්න කටයුතු සූදානම් කරන්න. අනේ ස්වාමීනි, ඔබ වහන්සේ ධාතුන් වහන්සේලා වඩම්වන්න. ඒ රජ්ජුරුවන්ගේ ඉල්ලීම ලැබෙනකොටම මිහිඳු මහරහතන් වහන්සේ දවසක්වත් ඒ කාරණේ ප්‍රමාද කරේ නැහැ. රජතුමනි, එහෙමනම් අද හවස්සරුයි. අනුරාධපුර නගරය දිව්‍ය විමනක් වගේ නගරේ සරසන්න කියව. පාරවල් වල කුඩිසේ සත් නංවලා, සුදු වැලි අතුරලා, තොරන් ගහලා, දජ පතාක නංවලා නගරේ සරසන්න කියව. රජුරෝ මංගල හස්තිය මත නැගලා පෙරහැරෙන් එන්න කිව මහමෙවුනා උයනට හවස් වෙනකොට ධාතුන් වහන්සේලා වඩම්මලා තියනවා. රජතුමා බොහෝම සතුටෙන් මේ කටයුතු සංවිධානය කරන්න රජුරෝ වන්දනා කළ, හොඳයි ස්වාමීනි කියලා ගියා. තමන්ගේ අමාත්‍ය මණ්ඩලයේ රාජකීය සියලු දෙනා යොදවලා එක දවසක් වෙනකොට පැය කීපයක් ඇතුළත මුළු නගරෙම සැරසුවා. අර බණහල සද්ධාවේ ධර්මයේ පිහිටපු බොහෝ පිරිස සතුටින් සාදුකාර දිදී නගරයේ සරසන කටයුතු වලට උදව් කරා. මිහිඳු මහරහතන් වහන්සේ සුමන සාමණේරයන් වහන්සේට කියනවා, ඔබ දෙව්ලොවට දැන් යන්න. ඔබ දිව්‍ය ලෝකයට ගිහිල්ලා මුලින්ම සක්‍ර දෙවියන් මුණ ගැහේ. බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාන වෙලාවේ සක් දෙවිඳුන්ට පැවරුවා, පතිට්ටිස්සති දේවේන්ද්‍ර ලංකායම් මම ශාසනං. දේවේන්ද්‍රය මගේ බුද්ධ ශාසනයේ පිරිනිවන් පෑමෙන් පසුව ලංකා භූමිය බොහෝ කල් ආරක්ෂා වෙනවා. එනිසා ලංකා භූමිය බුද්ධ ශාසනයේ ආරක්ෂාව වෙනුවෙන් උපකාර කරන්න කියලා බුදුරජාණන් වහන්සේ සක්‍ර දෙවියන්ට පැවරුවා. ඒ කාරණේ ඔබ සිහිපත් කරන්න. සක්‍ර දෙවියන්ට සිහිපත් කරලා සක්‍ර දෙවියන් ළඟ දෙව්ලොව සිළුමිණි සෑයේ ඒ වෙනකොට මහා බෝසතාණන් වහන්සේගේ කේශ ධාතුන් වහන්සේලා දකුණු දළදා වහන්සේත් දකුණු අකු ධාතුන් වහන්සේත් වැඩ ඉන්නවා. ඒ අතරින් දකුණු අකු ධාතුන් වහන්සේව ඉල්ලගන්න කීවා සක්‍ර දෙවියන්ගේ ලංකා භූමියට ලබා දෙන්න කියලා. එහෙම ඉල්ලගෙන ඔබේ යකු ධාතුන් වහන්සේටගෙන දඹදිවට යන අහසින්ම ගිහිල්ලා ධර්මාසෝක රජුරුවන්ව මුණ ගැහෙන. රජුරුවන් ගාව
බුදුරජාණන් වහන්සේ දානේ වළඳපු පාත්‍රා ධාතුන් වහන්සේ වැඩ ඉන්නවා. ඒ වගේම සර්වඥ ධාතුන් වහන්සේලා ඔබ අහලා ඇති පළවෙනි ධර්ම සංගායනාවෙන් පස්සේ මහා කාශ්‍යප මහරහතන් වහන්සේ අර ද්‍රෝණ බමුණ ද්‍රෝණ 8කට බෙදලා දීපු ධාතුන් වහන්සේලා ද්‍රෝණ 8ෙන් ද්‍රෝණ 7ක් ආපහු එකතු කරා. එකතු කරලා පොළොව ඇතුලේ ධාතු නිධානයක් කරා. ඒකට අපි ධර්මයේ කියන වාල සංඝටකය කියලා. කඩු කරකැවෙන යන්ත්‍රයක් පොළොව ඇතුලේ මවල දෙවියන්ගේ ආරක්ෂාව ඇතුව ධාතු නිධානයක් කරා කියලා අපේ ඉතිහාස සඳහන් වෙනවා. ධර්මාශෝක රජුරු තමයි අවුරුදු 200 ගණනකට පස්සේ ආයිමත් මේ ධාතුන් වහන්සේලා එතනින් මතු කරලා හොයලා රහතන් වහන්සේලාගේ උපදේශ පරිදි හොයලා ගන්න. අරගෙන තමයි 84000ක් විහෙර විහාර හදද්දී ධාතුන් වහන්සේලා තැන්පත් කරලා විහෙර විහාර ගොඩ නැගුවේ. ඒ ධාතුන් වහන්සේලාගෙන් බොහෝ ප්‍රමාණයක් රජුරු සන්තකේ පවතිනවා. ඒ අතර බුදුරජාණන් වහන්සේ දානෙ වළඳපු පාත්‍රා ධාතුන් වහන්සේත් තියෙනවා. මෙන්න මේ පාත්‍රා ධාතුන් වහන්සේට සර්වඥ ධාතුන් වහන්සේලා පුරවලා ධර්මාශෝක රජුරුවන්ගෙන් ඉල්ලගන්න මෙහිදු හාමුදුරු කිව්වා කියලා. ලංකා භූමියට ඉල්ලගෙන ඒ ධාතු සහිත පාත්‍රයත් අකු ධාතුන් වහන්සේට රැගෙන ඔබ අහසින්ම හවස් වෙනකොට ඔය කටයුතු ටික කරගෙන ලංකාවට මහමෙවුනා වුණාට වඩින්න කියලා සුමන සාමණේරයන් වහන්සේ පිටත් කරා. උන්වහන්සේ බොහෝම ඍද්ධි බලම සම්පන්න කෙනා. සැනින් උන්වහන්සේ එතනින් අතුරුදහන් වෙලා දෙව්ලොවට වැඩම කරලා මේ කාරණා සිහිපත් කළ සක්‍ර දෙවියන්ගෙන් දකුණු අකු ධාතුන් වහන්සේ ඉල්ලගත්තා. දඹදිවට අහසින්ම ධර්මාශෝක රජුරුවන් ළඟට ගිහිල්ලා රජුරුවන්ට මේ කරුණ කියලා රජුරුවන්ගෙනුත් පාත්‍රා ධාතුන් වහන්සේත් සර්වඥ ධාතුන් වහන්සේලා පුරවලා ඉල්ලගත්තා. මේ ධාතු සහිත පාත්‍රයත් අකු ධාතුන් වහන්සේට රැගෙන අහසින්ම අනුරාධපුරේ මහමෙවුනා වේනට උන්වහන්සේ වැඩම කරා. උන්වහන්සේ වැඩම කරපු වෙලාවේ අර ධාතු සහිත පාත්‍රයත් අකු ධාතුන් වහන්සේ කියන්නේ බෙල්ලේ සිට දකුණු අත දක්වා පිහිටි දකුණු උරහිස් අස්ති අපි කියන දකුණු අකු ධාතුන් වහන්සේ. බෙල්ලේ සිට වම් අත දක්වා පිහිටි වම් උරහිස් අස්ති වම් අකු ධාතුන් වහන්සේ. බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාද්දී උන්වහන්සේගේ බුද්ධ අධිෂ්ඨානෙන් නොකැඩී නොබිඳී නොවිසිරී පවතිවා කියලා අධිෂ්ඨාන කරද්දී ඒ විශාලම ධාතුන් වහන්සේලා හැටියට ඉතුරු වුණා ධාතුන් වහන්සේලා හත් නම. ලලාට ධාතුන් වහන්සේ මේ නලා තලේ සතර දළදා වහන්සේලා අකු ධාතුන් වහන්සේලා දෙනවා. අනෙක් සියලුම සර්වඥ ධාතුන් වහන්සේලා මොම්පියලි ප්‍රමාණයට කඩසහල් ප්‍රමාණයට අබෑට ප්‍රමාණයට බිදී ගියා කියලා අපේ ඉතිහාස සඳහන් වේ. එතකොට දැන් රජුරෝ පෙරහැරින් එනවා නගරෙම සරසලා පංචතූරිය වාද සහිත බොහෝම ලස්සන පෙරහැරකේ රාජකීය හස්තිය ආභරණ වලින් සරසලා මංගල ඇතුපිට නැගලා රජුරෝ පෙරහැරින් ආවා. ඒ පෙරහැරින් ආවට පස්සේ දැන් මිහිඳු මහරහතන් වහන්සේ ඇතුළු රහතන් වහන්සේලා ධාතුන් වහන්සේලා වඩම්මලා මිහිඳු මහරහතන් වහන්සේගේ අතේ දකුණු අකු ධාතුන් වහන්සේ වැඩ ඉන්නවා. රජතුමා මේ ධාතුන් වහන්සේ දැක්කට පස්සේ දේවානම්පියතිස්ස රජුරවන්ට පුංචි සැකයක් ඇති වුණා. රජුරවන්ට හිතුණා ඇත්තටම මේ ධාතුන් වහන්සේ බුදුරජාණන් වහන්සේගේමද? මේසා විශාල ධාතුන් වහන්සේ නම අර කරඩුව විවෘත කළ ධාතුන් වහන්සේ රජුරවන්ට පෙන්නුවා. මෙච්චර විශාල ධාතුන් වහන්සේ මොකද අකු ධාතුන් වහන්සේ කියන්නේ නොකැඩී නොබිඳී නොවිසිරී ඉතිරි වෙච්ච දකුණු උරහිස් අස්ති ධාතුන් වහන්සේ. ඇත්තටම මේ ධාතුන් වහන්සේ බුදුරජාණන් වහන්සේගේමයි කියලා මම කොහොමද විශ්වාස කරන්නේ? දැන් රජුරෝ හිතෙන් හිතනවා. එහෙම හිතලා රජුරෝ හිතුවා ඇත්තටම මේ ධාතුන් වහන්සේ බුදුරජාණන් වහන්සේගේම නම් කිසි තැනක දන නොගහන මේ මංගල හස්තියා කරඬුව ඉදිරියේ දන නමත්වා. ඒ වගේම චත්‍රය රජතුමාගේ හිසට ඉහෙලින් මේ හස්තිය මත මේ පිහිටලා තියෙන චත්‍රය කර කැවිලා ධාතු කරඬුව දෙසට නැමේවා කියලා රජුරෝ හිතෙන් හිතුවා. මේක ඇත්තක් නම්
එහෙම හිතනකොටම මංගල හස්තිය කරඬුවට දන ගහලා හස්තිය වන්දනා කරා. ඡත්‍රය කර කැවිලා කරඬුව දෙසට නැමුණ රජුරට පුදුම සතුටක් සාදුකාර දුන්නා. ඒ වෙලාවේ කරඬුව මිහිඳු මහරහසන් වහන්සේගේ හස්තයෙන් අහසට පැන නැගලා මේ හස්තියගේ කුම්බස් තලයේ මත කරඬුව පිහිටියා. දැන් ඉස්සලා රජතුමා අර වගේම හිතනවා කරඬුව අහසට පැන නැගලා මගේ හිස මතට වැඩම කරත්වා. ඒ වෙලාවේ රජුරගේ හිස මතට වැඩම කරා. රජතුමා ඇහුවා, අනේ ස්වාමීනි මන් දැන් මොකද කරන්නේ? මිහිඳු මහරහතන් වහන්සේ වදාන රජතුමනි, ඔය හස්තියගේ කුම්බස් තලයේ මත කරඬුන් වහන්සේ තැන්පත් කරන්න. දකුණු අකුධාතුන් වහන්සේ සහිත කරඬුව මංගල හස්තිය සර්වාභරණින් සරසපු මංගල හස්තියගේ කුම්බස් තලයේ මත තැන්පත් කරාට පස්සේ ඇතා තනියම යන්න ගත්තා. ඇතා ඇවිදගෙන යනවා පෙරහැරින් අර පිරිස පිටිපස්සෙන් යනවා. ඇතා ඔහොම යනවා ඇවිදගෙන ගිහිල්ලා 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 එක තැනක හස්තිය නතර වුණා. ඇතා එතනින් ගන්න බෑ, හෙල්ලෙන්නවත් නැහැ. එතනටම වෙලා ඉන්නවා. හජ්ජුරු ඇතුළු පිරිස මේ ඇතාව එතනින් ගන්න උත්සාහ කර ඇතා නෙමෙයි හෙල්ලෙන්නේ. ඒ වෙලාවේ රජ්ජුරු ඇහුවා, අනේ ස්වාමීනි ඇයි මේ හස්තිය මෙතනින් සෙලවෙන්නේ නැත්තේ? ඇයි ඇතා මෙතනම නතර වුණේ? මිහිඳු මහරහතන් වහන්සේ වදාලා, රජතුමනි ඔය හස්තිය නතර වෙලා ඉන්න තැන කකුසඳ බුදුරජාණන් වහන්සේ 40,000ක් මහරහතන් වහන්සේලා සමග අතීතේ ලංකාවට වැඩම කරලා මෙතන සමාපත්තියෙන් වැඩ ඉඳලා දහම් දෙසපු භූමියක්. කකුසඳ බුදුරජාණන් වහන්සේගේ ඩබරා ධාතුන් වහන්සේ දියගෙන ගිය භාජනයේ දා මෙතන තැන්පත් වෙලා චෛත්‍යයක් ඉදී වුණ අතීතේ. මිනිස්සු බොහෝ කාලයක් ඒ කාලයේ බුද්ධ ශාසනය පැවති යුගයේ ඒ චෛත්‍යයට වන්දනා කරලා තියෙනවා. ඒ වගේමයි රජතුමනි මේ මහා බද්ද කල්පයේ දෙවනුව පහළ වෙච්ච කෝණාගමන බුදුරජාණන් වහන්සේ 30,000ක් මහරහතන් වහන්සේලා සමග ලංකා භූමියට වැඩම කරලා මෙතන සමාපත්තියෙන් වැඩ ඉඳලා තියෙන දහම් දෙසුවා. උන්වහන්සේගෙන් බණ අහලා මෙතනදී බොහෝ පිරිසක් එදා මාර්ගඵල ලැබුවා. ඒ වගේමයි උන්වහන්සේගේ දිය සාටක ධාතුන් වහන්සේ මෙතන තැන්පත් වෙලා චෛත්‍යයක් ඉදි වෙලා බොහෝ කාලයක් මිනිස් වන්දනා කරලා තියෙනවා. රජතුමනි මේ මහා බද්ද කල්පේ තුන්වෙනිව පහළ වෙච්ච කාශ්‍යප බුදුරජාණන් වහන්සේ එකල 20,000ක් මහරහතන් වහන්සේලා සමග ලංකා භූමියට වැඩම කරලා මෙතන සමාපත්තියෙන් වැඩ හිටියා. උන්වහන්සේගේ ඉන පැලදි පටිධාතුන් වහන්සේ මිනිස්සුන්ට ලබා දුන්න මෙතන චෛත්‍යයක් ඉදි කරන්න. ඒ පටිධාතුන් වහන්සේ තැන්පත් වෙලා ඉදා චෛත්‍යයක් ඉදි වුණා. බොහෝ කාලයක් මිනිස්සු වන්දනා කරා. රජතුමනි ඒ විතරක් නෙමෙයි, අපේ ගෞතම බුදුරජාණන් වහන්සේ 500ක් මහරහතන් වහන්සේලා සමග තුන් වෙනුව කැලණියට වැඩම කරපු ගමනේ මෙතනට වැඩම කරලා අනාගතේ මේ දකුණු අකුධාතුන් වහන්සේ තැන්පත් වෙලා චෛත්‍යයක් ඉදි වෙන වග බුදු ඇසින් දැකලා සමාපත්තියෙන් වැඩ හිටියා. උන්වහන්සේ මේ භූමිය සිව් බුදුවරුන්ගේ පාද ස්පර්ශයෙන් පූජනීයත්වයට පත් කරලා ආපහු වැඩි. රජතුමනි මෙතන තමයි චෛත්‍ය ඉදි කරන්න සුදුසුම තැන කිව්වා. දැන් ඔන්න චෛත්‍ය ඉදි කරන්න සුදුසුම තැන අර මංගල හස්තිය තම බලන සතෙකුට වුණත් සමහර වෙලාවට දෙවියන් ඒ කරුණු මේ සත්වයාට පෙන්නලා ඒ මොහොතේ ඔහු එතනට යොමු කරාවිට අපිට පේන්නේ නැහැ. මේ විදිහට තමයි මිහිඳු මහරහතන් වහන්සේගේ උපදේශ පරිදි අද අනුරාධපුර ථූපාරාම මහා සෑය පිහිටි තැන එදා ඒ භූමිය චෛත්‍ය ඉදි කරන්න තෝරගත්තා. ඊළඟට තවත් ලස්සන කරුණු සඳහන් වෙන අපේ ඉතිහාසයේ. දැන් මේ චෛත්‍ය ඉදි කරන්න, දැන් මෙතන චෛත්‍ය ඉදි කරන්න අර කරඬුව ගන්න එපා, හස්තිය ඉවත් කළ පොළොව හදන්න එපා. හස්තිය කරඬුව ගන්න ඉඩ දෙන්නේ. ඒ වෙලාවේ මිහිඳු මහරහතන් වහන්සේ කියන රජතුමනි මේ හස්තිය කැමති නැහැ. තමන්ගේ කුම්බස් තලයට වඩා පහළ මට්ටමින් මේ චෛත්‍ය ඉදි කරනවා. ඒ නිසා මේ චෛත්‍ය ඉදි කරන සුදුසු පොළව හස්තියෙකුගේ කුම්බස් තලයේ මට්ටමට පොළව උස්සලා ඒ මත චෛත්‍ය ඉදි කරන්න කියලා. අද ඔබ බලන්න අනුරාධපුරේ ථූපාරාම මහා සෑය පොළව මට්ටමේ ඉඳන්
හස්තියෙකුගේ කුම්භස්ථලයේ මට්ටමට උස මට්ටමේ මළුවක් මත තමයි පොළව උස්සලා ඒ මත තමයි චෛත්‍ය ඉති වෙලා තියෙන්නේ. ඒ විදිහට පොළව උස්සලා රජ්ජුරුව පිරිස එකතු කරලා පස් ඇදලා පස් ගෙනල්ලා පොළව මට්ටම් කරලා ඒ ඇතාගේ කුම්භස්ථලයේ මට්ටමට ඒ වටේ පුරවල අවසන් වෙනකන් හස්තිය එතනට වෙලා හිටියා කියලා. ඊට පස්සේ තමයි කරඩුව එතනින් ගන්න හස්තිය ඉඩ දෙන්නේ. අද අපි අනුරාධපුරයේ දකින ථූපාරාම මහා සෑය මහා ආශ්චර්යමත් චෛත්‍යය. පින්වතුනි අපේ බුදුරජාණන් වහන්සේගේ මහා අදිෂ්ඨාන පහක් සඳහන් වෙනවා. ඒන් එකක් තමයි අනුරාධපුර ථූපාරාම මහා සෑය දකුණු අකුධාතුන් වහන්සේ තැන්පත් වෙන මොහොතේ කරඬුව අහසට පැන නැගලා බුදුරුව මවාගෙන යමා මහ පෙළහර පෑමක් සිදු වේවා කියන අදිෂ්ඨාන. එදා චෛත්‍යයේ ධාතුන් වහන්සේලා තැන්පත් කරන රකු ධාතුන් වහන්සේ තැන්පත් කරන වෙලාවේ කරඬුවෙන් අකු ධාතුන් වහන්සේ මිදිලා අහසේ බුදුරුව මවාගෙන බුදු කෙනෙකුට පමනක් කළ හැකි අසිරිමත්ම පෙළහර යමා මහ පෙළහර පෑම සිදු වුණා කියලා අපේ ඉතිහාසය තියෙනවා.